අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව සපු 6 වෙනි දිගහැරුම මෙතන් සිට. කුරුණෑගල නිවස ඉදිරිපිට වාහනේ නැවතිනි. සාගර බැලුවේ සපු දෙසේ. මේ ගෙදර හිටපු දුප්පත් කොල්ලට තමා චූටි මණික ආදරය කළේ. ඔහු කියද්දි සපුගි දිනෙ තෙමේ ගියේ. ලස්සන පුංචි ගයා. මේ ගෙදර දුප්පත් කොල්ලෙක් උන්නේ නැහැ. බයිමු. සාගර එයව බස්වා ගත්තේ. එයා ගෙදර මාලා දුවගෙන ආවේ වාහනයක් නැවතු නිසායි. අනේ දෙයනේ මේ සාගර මල්ලිනේ. මාලක්කේ ටික දවසකින් ඉන්න බැරි වුණානේ. මාලා බැලේ සපුදසේ. සපු සිනාසුනාය. මේ මම් බඳින්න ඉන්න ගර්ල්ලක්කේ. මේ මාලක්කා. අම්මයි තාත්තයි නැති වුණාට පස්සේ මට බත් එක පවා දුන්නේ මාලක්කා. ඕ එම් කියද්දි මාලක්කාගේ ඇස්සල කඳුළු පිරුණු සපු බලාගෙනය. මේ තරම් තැනකට ආපසු කෙනෙක් එහෙම කියන්නේ නැත. එන්න මල්ලිගෙට එන්න නංගි. මාලා සාගරටත් සපුටත් කෙට ආරාධනා කළාය. සාගර ගිය ඇකේ අතින්ම අල්ලාගෙනය. මල්ලි ගැන අපට ආරංචි. අපට හරි සතුටුයි. හරිම සතුටුයි. ඔයාට කවදරි හරියනවා කියලා මං එදා දැනන් උන්නා. මාලා කිවි අඬමින් මෙනි. ලෙඩක් දුකක් හැදුනත් කොත්ත මල්ලි ටික පවා තම්බල දුන්නේ මහලක්කා. සාගර කිවි සපූටය. අම්මයි තාත්තයි අද ඉන්න තිබ්බා නේද මල්ලි? එයාලා නෑ කියලා හිතෙන්නේ නෑ අක්කේ. මේ වගේ ලස්සන නෝනා කෙනක් කැන්දන් එද්දි නැන්දනම් ඉන්නව තිබ්බා. සාගර බිම බලාගත්තේ ඇස්වලට කඳුළු පිරුණු නිසාය. නැන්ද මල්ලිව හැදුවේ මලක් වගේ නංගි. මේ ඉන්නේ මේ කුරුණෑගලම හොඳම කොල්ලා. මං ඒක දන්නවා නංගි. ඒ වචනවලට සපුගිත දැස් තෙමී ගියාය. පුතාලා කොවක්කේ? අද දහම් පාසල් ගිහින් මල්ලියේ. ළඟදි වෙඩින් එක ගන්නවද මල්ලි? ඔව්. අක්කටයි අයියටයි කියන්න එනවා. නුවර එන්න ඕන. අනේ එනවා. ගේ ලස්සන තියන් ඉන්නවා නේද අක්කේ? අනේ ඔව්. මල්ලිගේ බඩු තාම එහෙමයි. එහෙම තිබෙච්ච දෙන් අක්කේ මං පස්සේ ගිය අලුතෙන් හදනවා. ඒක හොඳයි. විකුණන්න එපා. අනේ නෑ. සාගර සපුවද රැගෙන ඒ ගෙදරට ගියාය. ඒ ගෙදර උන්නේ අක්කා පමණි. අපි පුළුවන් විදියට මේකේ බලාගත්ත මල්ලි. මං දන්නවා අක්කේ. මං මේ නිකන් ආවේ බලන්න. සාගර කාමරෙන් කාමරයට සපුව එක්කාගෙන ගියේ. මේ මගේ කාමරේ. සපුවේ දෙස බලා උන්නේ ආශාවෙනි. ඔය මං බිත්තියේ ලියපුවා. සපු බිත්තේ ලියා ඇති මොනවදෝ බලද්දි ඔහු කීවේය. අත දෙන්න පෙර හිත දෙන්න. සපු ඒ කියවුවාය. කතාව ඇත්තය. ඒ දවස්වල ඉඳලා පුදුම ඒවා හිතලා තියෙන්නේ. ඈ සිනාසී කීවාය. මේ ගෙදර තනියම ඉන්න බැරිම වෙලාවක තමා මං පේපර් ඇඩ් එක දැකලා පට්ටිපොල ආවේ. ඒ ආපු ගමන ගිය දුර. යන් අපි යන්නම් අක්කේ. අයියට කියන්න මට කතා කරන්න කියලා. මාලක්ක ළඟ නම්බර එක ඇතිනේ. හොඳයි මල්ලි. සබුවද එක්කාගෙන කුරුණෑගල නගරයට එද්දි සාගර ඇයට ඇතාගල පෙන්නුවේ. මං තවත් දෙයක් පෙන්වන්නද? සාගර ප්‍රේමසිරි හෝටලේ ඉදිරිපස නැවැත්තුවේ. මේ හෝටලේ තම මම වැඩ කළේ. මම බිල් ලිව්වා. කුණු බැනුම් අහහා. සපු ඕගේ අත අල්ලාගෙන
ඒ දෙස දුබ්බරව බලා උන්නාය. වැඩ කරලෙද්දි හරි බඩගිනි. රෝස් පාන් ගෙඩියක් අරන් ඇවිත් තේ එකක් හදාගෙන පොඟවගෙන කනවා. ඒක දැකලා මාලක්කා සාලිය හොදි හදලා කංකුන් තෙල් දාලා බත් දෙනවා. ජීවිතේ හරි පුදුමයි චූටිමැනික. මට අතීතය ගැන දුක නෑ. අද තැනක ඉන්නවනි රත්තරන් ඔයා. ඒ ගැන නෙමේ චූටිමැනික මට සතුටු. එහෙනම් මේ ආපු ගමනේදී මම වැරදි වැඩක් කළේ නෑ. කවදාවත් කළේ නෑ. මං බුදුන් වැදලා වැඩ පටන් ගත්තේ. මේ ගමන මං පටන් ගත්තේ එක්කෙනෙක් නිසා. ජීවිත සටන. සාගර හැරි අය දෙස බැලුවේය. සපු බලාගෙන මුන්නාය. මේ දීපු ආත්ම ශක්තිය තව ආත්ම ගානක් මට ඕන. ඔහු ඇඳුම්බරව කීවේ, ඇයි ආත්ම ගානක්? සංසාරෙම එපා. ඕනේ. ඕ කීවේ ඇස් පිස දමමනි. සපු ඔහුගේ අතින් අල්ලාගෙන ඒ සුරත පිරිමැද්දාය. ඔහු මේ හැම දෙයක්ම තමාට පෙන්වන්නේ ඇයිද සපු දනි. ජීවිතයේ දුපත්කම පෙන්වන්නට හැමෝම ආස නැත. කට්ටිය කරන්නේ ඒවා පුළුවන් තරම් හංගා ගැනීමය. මුදලාලි මට කුණු බැනුම් බනින්නේ. ඒත් කරබාගෙන උන්නා. එහෙම වැඩ කරලත් පඩේ ඉල්ලුවම දෙන්නේ. ඒක මට දුබ්බර කාලයක් චූටිමැනික. මං හරි තනි වෙලා හිටියේ. පව්. ෆාම් හවුස් එකට පය තියද්දි මට පුදුමාකාර සතුටක් දැනුණා. හිතට හරි සනීපයක් දැනුණා. එදා ඒ ඇයි කියලා තේරුනේ නෑ. ඒත් අද තේරෙනවා. ඇයි? සපු ඇසේ බිඳුණු හඬිනේ. ඔහු බැලියේ පුංචි මුහුණ දෙසය. ගියාත්මේ. එකට හිටපු කෙනා ළඟට මේ ආත්මේ එනකොට මොනවාද දැනෙනවා? ඒ හැඟීම මොකද්ද කියලා එකපාර තේරෙන්නේ නැහැ. මට ඒක දැනුනේ නැහැ කියලාද හිතන්නේ? මං දන්නවා. පිස්සා කියලා බනිනකොටත් මං හිනා වුණේ ඒකයි. සපු දැස් පිස දාගත්තේ දුකටය. සාගරයියේ. අම්මවයි තාත්තවයි බලන්න යම්. ඇය කතා කරන්නේ සොහනට යන්නට බව සාගර දනී. යම්. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.